අයිබුවන් ඔබට සුභ දසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදපිමේ විඩෝ තුලින් කතාකිරීමට සූද නම්බන්නේ සිංහල සංස්කෘතියේ ද සිට අද දක්වා පවතින ප්‍රධාන අංගයක් වන කිරීතුරුවීම පිළිබඳව. ඉතින් විඩෝගකට යන්න කලින් ඔබට මතක් කරනට කැති, ඔබ තවමතක YouTube ල සබස්ක්‍රප් කල නැතිනම් දැන්ම සබස්කරබ් කලා පෙල්ලයිකනයක් ක්‍රියත්ම කරන්න. ඕනෑම සුභ කටයුත්තක් කාරම්භේදී කිරී ඉතිරවීම සිංහල සංස්කෘතිය ප්‍රධාන අංගයක් වෙනවා. அுத்தවறுදු උදාාවේදිද කිරී ඉතිரවීම புරණே සිටම චරිතரයක්ක් ලෙස පැවතෙන எனවා. இති அலுத்தවුறுද උදාාවන සුබ මෝර්தேේදී මේ කිරී ඉතරවීම සිදුකරුණු ලබන්න අතර ඒ සිදුකරුණු ලබන්නේ නිවසේ ගෘහණිය විසින්. සිංහල සංස්කෘතිය තුළ කාන්තාවට மොල්තන ලැබෙන එක් වැදඟ තවස්තාවක් ලෙසද මේ මොහත අපිට හඳන්නனට පුළුවන්. கிரிඉத்திரවීම அரம்பය ඉතාමත් ඇත අතීතයට දිවය අතර ඒ දේව පූජාවක් ලෙස හරභ වූ බවතමයි විශ්වාස කිරන්නේ. ්වයන් ුඩා කාලයේදී හඳුන්මනලතේ ක්‍රஷ්ණ දමින් ක්‍රஷ්ණ රත්‍රී කායේදී ගවපට්ටි වලට ගොස් දෙனுුගින් බුරුල්නන්ම කිරි உරාබීම සිරිතක් ලෙස සිදුකරහින් ක්‍රருஷ්ண වෙනුවෙන් ගවපට්ட்டிි හිමියන් භාජනයකට කිරි දෙව්වා. ගවමඩුවේ තබාත්තිබුණු බවත් කිරි පූජාව එ නැරඹුණු බවත් ජනප්‍රවාදය සඳහන් වෙනවා. කාය කෙருුමට මේ කිරි කොහේ ගෙනෙන්නේ. பாரியமாகே கவப்பட்டேன் கெனெண்ணே. காரிய தன மங்கர දෙவிந்துடைப்புதන්නේே நேரியතිபுணனம் දෙசு யாப்பத்து பண்டேன். என பரணி கவயின் கிரிப்பூச்சாவ மங்கர දෙவன் உதசாக்ரண அදක් බவு ඔබට පதிலி வெண்ணට ඇති. எතිனனை சந்தහාயோதாகத்தையுத்தே எலாம்கிரிபவது என்ன பத்தன் කියவனமா? ඒත් වර්තමානයේ බොහෝ දෙනා සුබ කටයුතු වලට මෙන්ම අළු තවරුදුදූ දාවේදීද. පොල් කිරි ඉතරවීමේ පුරත්දක් කොටගෙන සිටිනවා. කිරරි ඉතිරවීමේදී එසඳහා එළගවයන්ගෙන් දෙවක්තුවාගත් කිරි හත්තරක් වො නැව්මුට්ිය ක්‍රරදමා ඉතිරබන්නට ඕන. ඉතින් සැබැවින්ම බොහෝ දෙනා එල්ලකිරරි ඉතරවීමට අක මැත්තක් දක්වන්නේ ඒවායේ ලමි මිශ්්‍රවී ඇති අපිරිසිදුයයි කියන හැඟීමහා ඇතැම් බෞද්ධයන්නේය? පයක්ැයි සලකන නිසා. ඒඒේ නිවැරදි නොවනතර එලකිරියනෝ ඉතාමත් පිරිසිදුව පෙරන ලද කිරිවර්ගයක් වෙනවා. එහිල් ඒේ මි්්‍ර නොනත්තර විශ්පීජනාශක ගුණයක් මෙන්ම අදෘශ්‍යමාන දෝෂණසන ගුණයක් ද පවතිනවා. එලකිරරි ත්‍රවීමෙන් ශ්‍රියාකාන්තාවගේ බැල්ම වැටෙන බව සාක්ෂි තරනවාක්. ඉතින්ින් සියලු දෝෂ ංගවී සවබභාකයවෝ්දා වෙනම කියලායි මිනිසුන් කියන්නේ. පොල්ෙරෙ තවීම බහෝ විට සිදුකරුණු ලබන්නේ අව මංගල අවස්ථාවලදි. ගෘතදේහය නිවසින් ඉවත් කරගත් පසු එමස්ථානය පොල්කිරි උත්ත්‍රපණු ලබනවාක්. ඉතින් එයින් අපේක්ෂා කෙරෙන්නේ මංගල යක්ෂණීය හෙවත් සොහම්කාලිය සතුටු කිරීමයි. මේ කෙරෙ නුබලා කොහෙන් ගෙනෙන්නේ ගාලෙ බාලි බැඳ දෙනු කෙනි ගෙනෙන්නේ. ඒ කෙරෙ දෙනතින දෑත් කොහෙද සිටින්නේ මංගර දෙවිඳුගේ ගාලෙ සිටින්නේ. கி ತರಮಸದ ಯುದಗತಯುತ್ತೆ காಾಲದனுಗෙන් ತವಗන්න கிಿபವಕಯವ. ಇತರವಿ ಸದ ಯುದಾಗತಯತ್ು கிಿವರಗಸ எ. එ ගවකිරි බැටලුකිරි ඔටු කිරි එලු කිරි මව්කිරි ආදී කිරිවර්ග කේපයක් පැරණි පොත්පත්තල දැක්වෙන. ඉතින් අපේ බෞද්ධ ඉතිහාසේ සුජාතත් සිටු දියනිය විසින් පළමු කිරිපිඩු පූචාව ුදුරජණ වහන්සේට සිදු කරනලත්දයෙත් පොල් කිරිවලින් නොව දෙනුන්ගෙන් දොවාගත් කිරිවලින් කියලා ඔබ දන්නම ඇති. කිරි ඉතිරබීම සඳහා ගතයුත්තේ නැවු මැටි මු්ටියයි. සඳහා ොහම ාචන යොදා ගන්න නැහ ලිප පැඳීම සඳහා නැවම් ගඩුව කැට තුணක් තෝර ගන්න ඕන මේ සඳහා යොදාගතයුතු විශෂ දවර්ගලස සுදුහඳන් ද ரහඳන් දர දේவாද சோந்த හමන குருந்து ද அ சුවந்த කොட்ட சாப் පැங்கிரியන දර දක්වන්නට පුළුවන්. රිමුட்டිය ලිපේ තැබූ පසු ලිප නිවயாමතා සුභ ගන අත්තර ලිපට කටින් පිමීම මෙද නොකළයතුයි. කිරිතරවීමදී මුට්ිය සතර පැත්තෙන්ම කිරි උතු්‍රලලායාමයි තාමත් ශුබයි. ඉති මේ වසරපුරා නිවසේ සතුට සභාකය රැඳෙනවා. தொොන් පැත්තකින් හෝ දෙ පැත්තකින් කිරඋත්තුරයාමද සුබයි. කිර ුතුරා නොයාම හෝ එක් පැත්තකින් පමණක් කිර තුරායාම ශුභ වෙනවා. ඉතින් මෙස කිරුතුරවා අ වසන්ුවූ පසු මිට්ි ට්ිය ඉතිර වූ කිරි. ුවක්මල් කෙනනිත්තක ආධරෙන් භූමේෙන් නිහින්න ඕෝන. එයා අනුව නවසරේ සුබ මොහොතින් එලකිරි උුතුරවා නවවසර සරුක්කර ගැනීමට කටයුතු කරන ඔබට මත් ප්‍රර්තන කරනවා.